සිංහල පෙළ පොත් එකේ ඔය වගේ බොහෝ ප්‍රස්තාව පිටු වගේම නළු පුතාලට හරීම අපූරු කතා තියෙනවනේ මේ විශේෂදී ඔබ කිවෙන ශ්‍රේණියද ඉගෙන ගන්නෙ නවය ශ්‍රේණියෙන්ද එතකොට මේ නව වෙන ශ්‍රේණියේ සිංහල පෙළ පොතත් එක්ක මොන වගේ සම්බන්ධද තියෙන ආසාවෙන් කියවනවද කොහොමද නවශේණිය පෙරපුතේ ඉතින් හරි ලස්සන කතා තියෙනවා දැන් මේ වෙනකොට කියවල ඉවරද පොත කියවල ඉවරයි දැන් එන වාරවල තමයි ඒ පාඩම් අපිට තියෙන්නේ දිට්ටිදාහ කියලා ලස්සන පාඩමක් තියෙනවා මම හරිම ආසයි පාඩමට මම ආසම් පාඩමක මේ මම මේ පටන් ගත්තේ ඔබේ මේ ඉංග්‍රීසි පෙළ පොත් ටික පරීක්ෂා කරන කොටත් 6 7 8 පන්ති වලට එනකොට මේ දුවල පුතාට දැනගන්න පුළුවන් ඉතින් දැන් ගෙදර අක්ක කෙනෙක් අයියා කෙනෙක් ඉන්නවනම් පුංචි නංගියෙක් මල්ලියෙක් ඉන්නවනම් පුත පෙරලලා බලන්න කවදාාවක් වැරද්දක් නෙමෙයි ඒක මේ අපේ මේ අපි පාවිච්චි කරන ප්ලාස්ටික් කඩදාසි මේවා නැවත අපිට පාවිච්චියට ගන්න පුළුවන් විදිහේ ක්‍රම කියලා දෙන කියලා දෙන්න සේසදී ඒ වගේ ක්‍රමයක් කියලා දුන්නා නන්නේ 3R ක්‍රමයේ අන්න හරි ඒ කියන්නේ ඔබට මතකද ඉංග්‍රීසි පාඩම නේද ඔව් මේ ඉංග්‍රීසි පාඩම විතරක් නෙමෙයි තව අපිට වෙනත් විෂය භූගෝල විද්‍යාව වගේ විෂයන් වලටත් ඔය දැන තිබුණා වගේ මතකයි එන්නකො මේ බිනෝල ඉතින් පැත්තක ඉන්න ඕන නේ කියන්නකො පාඩම දන්නවනේ කියන්නකො බිනෝල මට ඈතේ ඉඳන් ඉඟි කරනවා විෂය නම් සෞඛ්‍ය විෂය මට මතක හැඩියට පළවෙන හෝ දෙවෙනි පාඩමේ තමයි ඕක කරලා තින්නේ දැන් මිනුල් මට කියන්නකෝ අපි කොයි තරම් බීම භූතල් ප්‍රමාණයක් භාවිතා කරනවද කියලා දැන් මගතොටේ යනකොට පාරදී පැත්ත දකින්නවනේ අපි ඔව් නන්ද දැන් මේ ආරේ ගති නෑරේ කියන කතාවත් එක්ක මට ඕක මතක් වුණේ ඔබේ සිතවිලි වෙනස් කරන්න මේ පෙළ පොත් ටික මොනතරම් වෙහසක් දරනවාද අධ්‍යාපන අමාත්‍යංශයේ මොනතරම් වෙහසක් දරනවාද නේ ඕනේ එතකොට දැන් බිනුල්ට හිතිලා නැද්ද මමත් මේ වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා මටත් ඒ ලොකු සිතවිල්ලක් තියනා නැන්ද වෙනසක් කරන්න ඕනේ කියලා අපේ පරිසරයට දැන් වෙද්දි ටොන් ගණන් ප්ලාස්ටික් වගේ අමුද්‍රව්‍ය පරිසරයට අහිතකර දේවල් උදාහරණ ඉතින් ඒව නවත්තන්න බෑ නැත්තම් අපිට ඔක්සිජන් සපයන පරිසරය වගේම ආහාර ඒව ඔක්කොම සපයන පරිසරය අපිට නැතුණාම මොකුත් නැහැ නේද පුංචි ළමයිට හැටියට තීරුම් ගන්න පුළුවන් වෙනෝනේ මේ දේවල් වලට මට අධ්‍යයක් කරන්න පුළුවන් කියලා මේ අද ගෙදර ගිහිල්ලා කරන්න පොඩි වැඩක් කියන්න ඔය ගෙදරත් බලන්න සමහර වෙලාවට ඔබේ ගෙදර පාවිච්චි කරපු මේ වගේ අපි කියන්නේ ටිකක් ලීටර් දෙකේ තුනේ බෝතල් තියෙනවනේ නේ ලීටරේ බෝතලුත් තියෙනවා මේ බෝතලයක් අරගෙන මේකේ මූඩියත් හොයාගන්න ඕන මූඩිය තියෙනවනේ කොහොමත් නේ ගන්න මේ වී අවශ්‍ය කරන දේවල් තව බජිරි වගේ දේවල් ධාන්‍ය වර්ග ටිකක් ගන්න කුඹුරකට ගියොත් හොයාගන්න බැරි කමක් නැහැ අරගෙන ඉස්සෙල්ලම මේකට හොඳයි මේ ලී හැන්දකුත් ගන්න ඕන හැන්ද දෙකක් දෙපැත්තෙන් බෝතලේ හරහා සිදුරු විදලා මේ හැන්ද දෙක ඒ හරහා යවනවා හැන්දේ මිට එක පැත්තකින් හැන්දේ අර අපි ප්‍රයෝජනට ගන්න කන පැත්ත එක පැත්තකිනුත් හිටින්න එතකොට පුංචි හැන්ද දෙකක් හොඳේ උඩින් මේ මුඩිය හර මුඩිය ඇරලා මේකට දානවා අර කියන ධාන්‍ය වර්ග එතකොට කුරුල්ල ඇවිල්ලා වහන්නේ කොහෙද මේක අපි බිත්තියේ එල්ලපුවාම නිදහස් තැන කෙල්ලුවොත් කුරුල්ල ඇවිල්ලා වහන්නේ කොහෙද කොහෙද වහන්නේ හැන්දට අර අපි කිව්ව කන පැත්තෙන් පුංචි සිදුරක් තියෙනවා බෝතලේ. එතකොට අර හැඳි මිටෙත් වහනවා. හැඳි දිලිපස කොටසෙත් වහනවා. එතකොට කුරුල්ල කන ප්‍රමාණයට උඩින් කෑම එනවා. එතකොට මේ වගේ දෙයක් පරිසරයටත් හොඳයි. අහිතකර ප්‍රතිඵලයකුත් නෑ අපිට යොදා ගන්න පුළුවන් නේ. දෙන්න වාඩිත් වෙලා නේද? අර සංගීතය සපයන්නේ නැද්ද අපිට? කොහොම හරි අපි වැඩසටහනත් කරගෙන යනවනේ. ඉබ්බගේ හාවගේ කතාවකුත් තියෙනවා. නේද? ඔව් නැන්දේ. ආහා. සරයිනේ. අර දෙන කියන කොච්චි කරලක් වගේලු. එහෙම නැණි කාටවත්. මට ඇහුවා ඒ දෙන කියනවා. හරි. මෙම කඩපතේ පාසල? මගේ පාසල නැන්දේ ලුම්බිනි විද්‍යාලය. ලුම්බිනි විද්‍යාලේ ඉඳලා මේ ඉබ්බගෙන කියන්නේ හදාවේ. නෑ ආවගෙන.
ഇബ്ബഗന മൊട്ട മോളു പ്രശ്നമൊക്കെ ഇബ്ബട കട്ടുവല്ല നങ്കി തന്നത് ഒക്കെ മന്ത് അന്ന അക്ക കളവല വെന്നിപ്പാ ഇന്നൊക്കെ മന്ദാൻ കിയാന്ന് കിയാനു കിയാനുക ഭൂമിസ്സര കാലേ സത്തുണ്ട അപ്പിട്ട വകേമ ഹൊന്തരവിന്ന് പുഴുവാങ്കമത്തിബുണാളു ഒരു ഇബിരാളത് ഹൊന്തരവിദ്ദലുണേ ദവസക്താ ഇബിരാള് പുതുമ വെടക് തമ സിദ്ധുണേ അന്ന് ഇതായിന്തല തമായി ഇബിരാള് ബോഹോമ ഹിമി ഹിമി എവിതിന്ന് പട്ടാങ്കത്തേ ഇതിന് കോഹമ തന്നതുണേ അക്കേ കിയാന്നക දවසක් ගම් වතුරක් ඇවිල්ලා මුළු කැලෑවම යට වුණා. අනේ ඉති කැලෑවේ හිටපු සතුන්ට ඉන්න හිටින්න තැනක් නැති වුණා. ඒ විතරක් නෙමෙයි කැම්බීම්වත් තිබුණේ නැහැ. ඉතින් සත්තු ටික එකතු වෙලා මොකද්ද දන්නවද කළේ යක්කේ? අනේ අපට පිහිට වෙන්න. අනේ අපට පිහිට වෙන්න කියලා දෙවියන්ට කන්නලව් කරා. ඉතින් දෙවියන්ට මේ දුක දැනිලා එතුමා බැලුව සතුන් දිහා. එතුමන්ට හරිම දුකයි. පස්සේ දෙවිය මොකද්ද දන්නවද කළේ යක්කේ? මොකද්ද කළේ? සතුන්ට ඕන කරන කෑම බීම ඇඳුම් පැළඳුම් වගේ අවශ්‍ය කරන දේවල් අරගෙන ගියා සතුන් බලන්න. සතුන්ට ඉතින් දැන් හරිම සතුටුයි. එයාලා පෝලිමට ගිහින් තමන්ට අවශ්‍ය කරන දේවල් දෙවියන්ගෙන් ඉල්ලගත්තා. කැලේ සත්තු හැමෝම වගේ ආපු නිසා දෙවියෝ ගෙනාපු දේවල් ඉක්මනට ඉවර වුණා. හැබැයි අක්කේ ඒ අතරේ ඉබිරාල් නම් හිටියේ නෑ. ඇයි දන්නවද? ඉබිරාල් හරිම කම්මැලිනේ. නිදාගන්න එකමයි ඉතින් එයාට තිබුණු එකම වැඩේ. ඉතින් ඉබිරාල් හැරෙද්දි හොඳටම දවල් වෙලා එයා ඉතින් ඉක්මනට ගියා දෙවියන් හමුවන්න තමන්ටත් ගෙනාපු දේ ඉල්ලගන්න හිතාගෙන. දෙවියෝ නම් කොහොමත් දැනගෙන හිටියේ මේ ඉබිරාල් ගේ කම්මැලිකම ගැන. ඒ නිසා එතුමාට හොඳටම කේන්ති ගියා. ඉතින් එතුමා ඉබිරාලගෙන් ඇහුවා ඇයි පරක්කුනේ කියලා. ඉබිරාල ගත් කඩනම කිව්වා නිදාගත්ත කියලා. දෙවියන්ගේ කේන්තිය තවත් වැඩි වුණා. අතට අහුනේ එතුමා ළඟ හිටපු හේවායකුගේ තොප්පිය. ඉතින් එතුමා ඒ තොප්පිය ඉබිරාලට දමල ගැහුවා. ඒ තොප්පිය ඉබිරාලගේ කොන්ද උඩට වැටිලා කොන්ද හිරු වුණා. තිංගක්කේ ඒ තොප්පිය ගලව ගන්න ඉබිරාල දඟලද්දි තව තවත් ඒ තොප්පිය පිටට හිරුණා. අන්න එදා ඉඳලා තමයි අක්කේ ඉබිරාලට කට්ටක් ලැබුණේ. ඒ හින්දම එයාට හයියෙන් ඇවිදින්නත් බැරි වුණා. දැන් ඉතින් අක්කේ ඒ ටැග්ග ඉබිරාලගේ මුළු පරම්පරාවටම උරුම වෙච්ච ටැග්ගක් වෙලා. පරම්පරාගත ටැග්ගක් නේ. හැබැයි නංගි මට මෙහෙම දෙයක් හිතෙනවා. දැන් ඕකෙන් ඉබිරාල හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති. ඒක නිසා තමයි අර ඉබ්බයි හාවයි තරඟයට දිව්වාම ඉබ්බා කම්මැලි නොවී නිදාගන්නේ නැතුව හාවව පැරද්දුවේ. ඔව් අක්කේ.